දැන් මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වය රටේ දවසින් දවස යම්කිසි පරිපාලිත තත්ත්වයක් යටතේ පවත්වාගෙන ගියත් රෝහල්වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය කරන පහසුකම් ඒ කොරෝනා සඳහා වූ සුවිශේෂී ඇඳුම් කට්ටලවල අඩුපාඩු නොයෙක් බරපතල අඩුපාඩුකම් තියෙද්දි ඒ වගේම මේ රෝගීන්ව බලාගන්න අවශ්‍ය කටයුතු කරන මේ රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රවාහන පහසුකම් ආදිය පිළිබඳ බරපතල ප්‍රශ්න රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙන වෙලාවක ඒ වගේම රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවී තිබෙන වෙලාවක දඹුල්ල්‍ය ආර්ථික මධ්‍යස්ථානයේ වහලා අනිත් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වහලා ගොවීන් රටේ හැම තැනකම බොහොම අපහසුතාවයට පත්වල ඉන්න ගමන් පාරිභෝගිකයත් අනිත් පැත්තෙන් අපහසුතාවයට පත්වෙච්ච අවස්ථාවක් මේ රට ඇතුලේ මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වය යටතේ රට ඇතුලේ තවමත් උත්සාහ කරන්නේ දේශපාලනීකරණය කරන්න මේ භාණ්ඩ බෙදා හැරීම සහ කොරෝනා ව්‍යසනය අස්සේ දේශපාලනය කිරීම තමයි අද වෙනකොට මේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ. අද වෙනකොට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. ප්‍රාදේශීය නියෝජිතය ප්‍රාදේශීය දේශපාලන නායකත්වය තමන්ගේ ගෙදර තියාගෙන භාණ්ඩ බෙදෙන තමන්ගේ ගෙදර තියාගෙන ලේඛන හදන තමන්ගේ ගෙදර තියාගෙන ප්‍රාදේශීය දේශපාලඥය රුපියල් 5000 දීමනාව බෙදෙන අවස්ථා ඕනෑ තරම් අද මේ වෙලාවේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. අපි මුල ඉඳලම කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයාගෙන් පටන් ගත්තාම මේ කරන්නේ දේශපාලනේ. මේ දේශපාලනේ කරන්නේ ගමේ දේශපාලනේ දක්වා ඇවිල්ලා ගමහරහා ඡන්ද යාන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇයි මේ ඡන්ද යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ? ඇයි කියන කාරණාව බල්ලා මලලෙන් එළියට පැන්නා. ඒ තමයි ඊයේ දවසේදී මැතිවරණ කොමිසමට උත්තරයක් යවනවා ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණය නියමිත දිනට පවත්වන්න බැරි වුණත් දින 14කින් කල් දාලා තියෙනවා නම් 15 වෙනි දිනේ හෝ මැතිවරණේ පැවැත්විය හැකියි නේද කියලා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්න කරනවා. මේ මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම ලියුමක් යවන්නේ ජනාධිපති ලේකම්වරයාට මේ අප්‍රේල් මාසේ 20 වෙනිදා වෙනකොට මේ රටේ කොරෝනා රෝගියෙක්වත් නැති තත්ත්වයක් උදා නොවුනොත් ඔවුන්ට මේ මැතිවරණය පවත්වන්න බෑ. අනාගතය ගැන දැකලා අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් දේ පිළිබඳ පුරෝකථනය කරලා තමයි මැතිවරණ කොමිසම කියන්නේ අප්‍රේල් 20 වෙනිදා වෙනකොට මේකේ සමතයකටපත් නොවුනොත් එතනින් එහාට ඔවුන්ට මේ මාසේ අන්තිම වෙනකොට මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ කියලා. එහෙම කියලා තියෙද්දි කොහොම හරි මැතිවරණය පැවැත්වීම සඳහා බලපෑමක් මේ වෙලාවේ මැතිවරණ කොමිසම වෙත එල්ල කරනවා ජනාධිපති ලේකම්වරයා විදියට. මේ ලියුමේ කියන්නේ මොකක්ද? මේ ලියුමේ කියන්නේ තමන් මැතිවරණ කොමිසම යෝජනා කරලා තියෙන විදියට මා ජනාධිපතිවරයා මැතිවරණය ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුව විසරවල මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකියාවක් මැතිවරණ කොමිසම පුන පුනා කියද්දි ජනාධිපතිවරයා කියනවා ලේකම්වරයා හරහා නෑ මැතිවරණය කොහොම හරි තියන්න. මේකෙදි ඇතිවෙන ව්‍යවස්ථාමය අර්බුදය සම්බන්ධයෙන් එතනින් තියන්න බැරි වුණොත් මොකද්ද පාර්ලිමේන්තු මැතිවරණයට කරන්න කියන ව්‍යවස්ථාමය අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න කියලා යෝජනා කරලා තියෙද්දි ඒ සඳහා නම්‍යශීලීත්වයක් දක්වන්න ජනාධිපතිවරයා කැමැත්තක් නොදක්වන බව තමයි අපිට පේන්නේ. අපිට පේන්නේ එක දෙයයි, 3/2 ලබා ගන්න ඕනි කියලා තමන්ගේ අයියට ඡන්ද දෙන්න කියලා මේ කොරෝනා විසනේ පටන් ගත්ත වෙලාවේ තවම ඉන්නේ රෝගීන් 28යි මුකටද රට වහන්නේ අපි ඡන්දේ තියනවා කියලා කියපු ජනාධිපතිවරයා සාක් රාජ්‍ය නායකයන් සමග එකතු වෙලා අපි ඡන්දේ අප්‍රේල් මාසේ 25 වෙනිදාට තියනවා කියලා කියපු ජනාධිපතිවරයා තාමත් ඉන්නේ මේ මැතිවරණය කොහොම හරි මැයි මාසේ අවසානයට ඉස්සෙල්ලා මේ මැතිවරණය තියන්න. අපි ජනතාවගෙන් අහනවා මේ වෙලාවේ මැතිවරණයක් කරන්න සුදුසු වාතාවරණයක් රටේ තියෙනවද? මේ වෙලාවේ රට ඇතුලේ මැතිවරණයක් කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවද? මේ වෙලාවේ මැතිවරණයේද අවශ්‍ය? මේ වෙලාවේ දේශපාලනයේද අවශ්‍ය? මේ වෙලාවේ මැතිවරණයකට වඩා රටට අවශ්‍ය වෙන්නේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න එක. මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම කියන මාතෘකාව පැත්තකින් තියලා මැතිවරණය ඉලක්ක කරගෙන මේ සියල්ල සිද්ධ කරන බව තමයි අපිට පේන්නේ. මේ ගමේ යාන්ත්‍රණයේ ඉඳලා ගමේ දේශපාලනයේ මැදිහත් වෙලා පළාත් පාලන ආයතනයේ මුදල් ටික අරගෙන බඩු භාණ්ඩ බෙදද්දී නාම ලේඛන හදලා පොහොට්ටුවේ විතරක් බඩු භාණ්ඩ බෙදෙන ක්‍රමවේදයේ ඉඳලා මේ සියල්ල සූදානම් වෙන්නේ මැතිවරණය සඳහා. එතකොට මේ මැතිවරණයක් කරන්න බැරි අවස්ථාවක රටට ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවක ඒ ව්‍යසනය ගැනවත් හිතන්නේ නැතුව මැතිවරණයට ගිහිල්ලා බලය ලබා ගැනීම කියන කෑදර ඉතාමත්ම මුග්ධ ප්‍රතිපත්තියට අපි ප්‍රබල විදියට අපි අපේ විරෝධය පළ කරනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා.